ෘෂ්ාව හේතුකොටකෙන සත්වයා සසරැරිසරණ බවත් thෘෂ්णාව සසර දුකපිනිසව පවතින බවත් තෘෂ්णාව නිරෝධය බව නිरोෝධයට හේතුවන බවත් සම්බුදු හම අපට පෙන්වා දෙනවා සදැවතුන්නේ ඔබ ේත්‍රවණය කිීීම බලාපරත්වන රදේශනාවත් තෘෂ්ण තාව නුවනින් දැක එම මෝලයස්තින දමා அමරුට නොපෙනන්න උතුම්පුූ නිවණින් සැසින්නට ඔබ හට ්‍රඥා පාරමිතාවක්ම ේවායි प्रාර්ථනා කරමින් ාප කර යනු කම්පාාවෙන් බෞද්ධයාරූපවාහිනී මේ පෑරණයමිත දායකත්ව ධර්මදේශනාව සිදුකිරීම සඳහ බෞද්ධ්‍යයාරෝපවාහිනී මැදරියයට වැඩමකළ පූජපාද කෝරලයාකම සරණතිස ගෞරවනය ස්වාමින් වහන්සේ අපි බනමුුවෙන් සාදුනාදදී නමස්කාරපූරකව පිළිකනිමෝ සාධෝ 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 මෙධර්ම දේශනාව සඳහා සදැති දායකත්වල බානවා මා කොළ සභාව පාර පදිංචි සමන්ත දේශප්‍රිය බටකොඩ මහතා සහ අචිනි රන්දිිමා විජේරත්න මහත්මය. සමන්තාචක්චකවාලීසු අත්‍රාගගශන්තුදේවතා. සදධම්මං முනිරජස්ස සුනනුතු සහග මොත්මක දනන් දම්මස් සවනෙ කාළුළු අයයන් බදනන්ත දම ස ක ய බනత දම ස ක ய බනత නමෝතස්ස බගවෙතුවරහතු සභබදමමිසු අපටිহাතඥනචරස්ස දස බලධරස්ස චචවිසාර ජෙවිසාරදස්ස සභ සතුතුත මස්ස දමමිසරස්ස දම්නමරාජස්ස. Damsamiස taග seabanny nu ස sam nembut buddhaනota seබගතුwaraහ සදamiu apanyaනcara se Quran Das sebale daas secatu wisaran jewi besarre das se Sabbes saat tututemas sedamnamis se Dam meraja sedammas mis se Tagata atas sesab banyaknyunu sama sambut buddha se. නමුතස බගවතු අරහතු සබධනමu apaටহাኛනචරස දස බලදරසචතුවිසාරයි ජවිසාදස සතුතමසධනමසරස ධමරජස. දම්සාමිස්ස තථාගතස්ස සබඥුණු සම්මමා සම්නම්බුද්බු දස්ස. සද්ධර් මශරාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනිි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තවසිරු දෙනාම සූදානන් වෙන්නේ තිලෝගරු සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝකසත්වයන් පිළිබඳව අසීමිත දයාාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගන දේශනා කොට බදාල පරම ගම්බීර වූ ශ්‍රීසද්ධර්මරත්නයෙන් අබමල් රේනුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් ධර්ම ගෞරවය පෙරදැරි කරගෙන දේශනාගත ධර්මේශ්‍රවනය කරඩත්. ධර්ම ශ්‍රවනය කිරීමෙන් ලැබෙන අවවාද අනුසාසනා තම තමන්ගේ ජීවිත වලට එකතු කරගන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගණ්ඩත්. ඒතුළින් සුගතිගාමී වූ පරලොවායිති භවයකින් සැනසෙන්ඩත් අවසානි ප්‍රාර්ථනා කරන බෝධීෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඉතාම ඉක්මං භවයක උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සංසාරෙන් වහා වහා එතරවීමේ බලාපපුරොත්තුවත් තැතුවයි ඒ උතුම් බලාපොරොත්තු ප්‍රාර්ථනා ධර්ම දානානි සංසයත් ධර්මශ්‍රවනානි සංසයත් කියන මෙ මහාපුුණ්‍ය සම්භාරයන්ගේ ආනුභාවයෙන් එලෙසිංම සමුෘර්ධමත්වේවා කියල ප්‍රාර්ථනා කරනවා. පන්නතුනි අද ධර්මදේශනාවේ මාතෘකාව වැහැටියට මම යොදාගන්න කල්පනා කළේ, දම්මපද පාලයේ භාගිතුන් වහස දේශනා කොට වදාළ උතුම් ගාතාරත්නයක්. ගාතාරත්ය දම්ම පදපාලියේ තමයි සඳහන් වෙලා තියෙන්නේෙ. ඒ රාගරත්තානු පතන්ති සෝතන් සයං කතන් මක්කටකෝව ජාලා. ඒතම්පි චෙත්වාන වජහචිද්ධීරා අනපික්පිනු සබ් දුක්කංග පහල. අපි භාගිතන් වහන්සේ රජගහනුවර වේළුව නරාමිදිි තමයි. මේ ගාතාරත්නය දේශනාකොට වදාලි බිම්බිසාර මහරජ්ජිරුවන්ගේ අග්‍රමහිෂිකාාවට බිම්බිසාර මහරජ්ජිරූ කියල කියන්නේ ලොවතුරා බුද්ධත්තය ලබ්ඩත් කලින් මහබෝසතාණන් වහන්සේට ඉතාම ශ්‍රද්ධාවක් මහත් ගෞරවයක් තිබිච්ච රජගෙනි අපි පින්නතුන් අහල තියෙනවා දන්නවා ගීගේ අභිනිෂ්ක්‍රමණය කරලා දවස් හතක් අනුපාම්භ වනයේ වැඩඉඳල රජගහනුවරට තමයි පින්ඩපාති වැඩී. එදා තමයි බිම්බිසාර රජිරුවන්ගේ පලවෙනි දර්ශනය බෝෂතාාණන් වහන්සේගේ. දිගේ පළමු දර්ශනයෙන් බිම්බිසාර මහරජ්‍යරූ තමන්ගේ මුළු රාජ්‍යම පූජා කරන්නට කටයුතු කළා. නමුත් මහබෝෂතාාණන් වහන්සේ නොබෝදවකින් ලැබෙන්ඩ් තියෙන චක්‍රවර්ති රජ්‍යාත හැරලා යන්නේ ලවතුතා බද්ධරජ්‍ය හොයාගැන බවසහිපත් කරලා රජ්ජරුවන්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරලා තමන් වහන්සේගේ අභිමතාර්ථය සමුර්ධමත් කරගණ්ඩ සූදානන් වෙනකොට රජරු ඉල්ලි මක් කලා ස්වාමීණී කුමරුණි ඔබෝහන්සේ බලාපොරොත්වනේ උතුම් බුද්ධරාජ්‍ය ලබාගත්තට පස්සේ ඉස්සරලාම මගේ රාජ්‍යයට වඩින්ට කියලා ඉති ඒවාගේ බුදුවෙන්ඩත් කලින්ම බුදුමාආකාර පැහැදීමක් බෝසතාාණන් වහන්සේ ගැන පවා තිබිච්ච රජ කෙනෙක් තමයි බිම්බිසාර රජරූ. රජිරුවන්ගේ ආරාධනාවට අනුව ලොවතුරා බුද්ධත්වය ලබාගෙන අපේ බුදුරජාණන් වහන්සේ රජගහනුවට වැඩියා භාගිතුන් වහසගෙන් ධර්මශ්‍රවනය කරලා බිම්බිසාර මහරජ්ජිරූ අතිවඋතුම් සෝවාන් ආරය මාර්ගඵලයත් ලැබවා රජරුවන්ට තිෙබිච්ච සුන්දරම උයන වේලුවන්න උයන උනගස්වොලිින්ම සමන්විතයි.ඉතාම නිහඬයි බොහෝම සිසිලයි භාවනායෝගීන්ටම ගැලපෙනතන. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ඒ උයන රජ්ජරූ පූජ කරලා මනරම් ආරාමයකුත් හදල බාගිතතුන් වහසිර පූජ කලා. වේළු වන උයන්නේෙ හදපු නිසා වේළු වන ආරාමය කියල පස්සකාලි හැඳින්න්නවා. එද මේ ආරාමි වැඩෙඉන්න දවසකම තමයි මේ ගාතාරත්නෙන් අග්‍රමහිෂිකවට ධර්ම දේශනා කළේ. කේමා දේවිය කියල කියන්නේ සසර පිරූ පාරමිතා සම්පූර්ණ කරපු ගෙනෙ. පෙව්මතුරා ලෞතුරා බුදුරජාණන් වහන්සේ ළඟ පාරමිතා පූරණය කලා අසූ මහා ශ්‍රාවිකාවක් බවට පත්තෙන්ට ඒ පාරමිතා අපේ බුද්ධාන්ත්‍රයනකොට සම්පූර්ණ වෙලයි තියන්නේ. නමුත් තමන්ට තිබුණේ බෝම ලස්සන රූපයක් තාමත්ම ලස්සනයි මනුස්ස රූපයට ඉක්මෝන තරන් ලස්සන රූපයක් තිබුණා. ඉතින්ඒ රූපය පිළිබඳකු ලොකු ඇලීමකුත් තිබුණා පිිබඳ පස්සේ කාලේ අහන්ඩ ලැබිල තිබුණ බුදුරජාණන් වහන්සේ රූපයට නිග්‍රහ කරනවා කියලා තිං භාගිතුන් වහන්ස කවදාවත් රූපයට නිග්‍රහ කරන්නේ නැහැ නමුතින් තමක් දැනගත්ත ක්‍රමේ තමයි රූපයට නිග්‍රහ කරනවා කියන කාරණාව. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ දකිින්ඩ යන්න ලොකු මැලිකමක් දක්වනවා තමන්ගේ රූපය පහත් කොට සලකයි කියලා බිම්බිසාර රජිරු කල කියන්නේ මහා කල්්‍යයාන මිත්‍ර ස්වාහිමපුරුෂය බිම්බිසා රජරුවන්ට කොහොම හරි අවශ්‍ය වෙලා තිබුණි තමන් සතරාපායෙන් බිඳන ගගේම තමන් එක එකට මේ ගමන යන තමන්ගේ දේවත් මේ සතරාපායෙන් කොහොම හරි මුදුවන්ඩ ඉතින් ඒ නිසා ක් නොෙක් අස්ථාවන්න වල උත්සාහ කළලා විධ විධ උපාය මාර්ග පාවිච්චි කරමින් ඇය බුදුරජාණන් වහන්සේ ඟට යොමු කරන්නේ නොහැකිවිච්ච නිසා තජරුව තවත් උපායක් අනුගමනය කළා මේ බොහෝම ලස්සනට පරිසරේ සුන්දරත්වය වර්ණනා කරන්නට දක්ෂාය කැඳවලා වේළුවන උයනේ අසිරිය ගීතවලට නගලා නගරේ තැන්තැන්වල ඒ ගීත ගායෙන කෙරේවා. ඉ ඒ හඬ රජමාලිගාවටත් නිිතරහෙනෝ. එදි මෙහෙම දවසක් දෙකක් යනකොට කේමා දේවිය තමන්ගේ සේවිකාවන්ගේ අහනෝ මේ තරන් ලස්සනයි කියල වර්ණනා කරන මේ කොහෙ තියෙන වූය නක්ද කියලා ඒවෙල ඔවුන් සඳහන් කළා මහදේවිය ඒක අනුන්ගේ වූය නක්ට මේ ඒ ඔබතුමියගේම වූයැයි. වේලිුවනු වයන ගැනතමයි මේ වරණනා කරන්නේ ඇය වේලුවන වියනට ඕන තරන් ගිහිල්ල තේෙනවා නමුත් මේ වර්ණනා කරන තරං සුන්දරත්වයක් ඇ නොදැක්ක නිසා ඇයට ආපව සැරයක් හිතනවා වේලිුවනු වයන බලන්ඩ ඇ ුවුන කියලා තමන්ගේ පිරිසත් එෙක්ක වේලුවන වියනට යන්ඩ සූදානන් වෙලා වේලුවන වයන ප්‍රධාන දොරටතුුවයෙන් ඇතුල්ලෙෙනකොට අපේ බුදුරජාණන් වහන්සේ එවලේ රැස්සලා හිටපු පිරිසට ධර්ම දේශනා කරන වෙලාව. ඉතින් ඇය අද පැමිලෙන බව භාගිතුන් වහසේ හොඳකාරුම දන්නවා. ඉති හරියටම ඇතුල්ලන කොටම භාගිතුන් වහස වැඩඉන්නවා දැක්ක කේමාවගේ තියන මේ තෘෂ්ණාව බිඳලගාන්න භාගිතුන් වහන්සේ යම් උපායක් පාවිච්චි කළා. ඒ තමයි ඉතාම ලස්සන දාසේ අවුරුදු වෛසේවාගේ තරුණ කාන්තාව ගේරූපයක් මවල ඒ තරුණ කාන්තාව භාගිතුන් වහසේට පවන් සලන වගේ භාගිතුන් වහස අධිෂ්ඨාන කරලා තිබුණා. දවන මේ රුව පේන්නේ බුදුරජාණන් වහන්සේටත් කේමාවටත් විතරයි. මොක මෙතන හැබෑම පුද්ගලයෙක් නෑ රූපාවච්චර ධ්‍යානයෙන් මවාපාපු රූපයක් තමයි එතන තියෙන. නමුත් ඒරුව දැක්ක ගමන් කේම එතනම නතරුණා. ප්‍රධාන හේතුව තමයි කේමවත් කවදාවත් දැකල නැති පුදුමාකාර ලස්සන කේමටම හිතෙනවා මැගේ රූපයත් එක් සංසන්ධනය කරනකොට මගේ රූපයේ ඇගේ රූපයෙන් සොලොස් කලාවෙෙන් එක කලාවත් තරංවත් වටින්නේ කියලා. තමන් සම්බන්ධයෙන් තියෙන මානයේ ටිකටික බිඳිල යනවා මටත් වඩා ලස්සනාය ඉන්නවා කියලා. ඇය කොයි තරං ඒරූපයට බැඳුනැති කියේෙනවනම් ඇය දෑස් අහකට ගන්නෙම නැතුව අර තරුණිය දිහාම බලාගෙනඉවා. එඳ භාගිතන් වහසේ ඊට පස්සේ අධිෂ්ඨාන කළා ක්‍රම ක්‍රමයෙන් ඇයිගේ රූපයේ ජරාජීර්ණ ස්වභාවයට පත්වෙන බව කේමට පෙන්න්නන්ට. දාසය අවරුදු වගේ වයිසේ පෙනු මක්තිවිිච්ේ ඒ තරුණිය දැ දහ අට අවුරුදු වයිසි වගේ විසි වයිසි වගේ විසි දෙවනි විසිතුන්ගේ නිවස වගේ ක්‍රම ක්‍රමයෙන් ක්‍රම ක්‍රමයෙන් මුොහෝකුරාගේපු රූපයක් බවට පෙන්වමින් ඊට පස්ස එක දරුවෙක් බිහිකරපු කාන්තාවක් යම් ස්වභාවයකද ඒ වගේ ස්වභාවයක් පෙන්ඩුම් කළා දරුව දෙන්නෙ දරුවු තුන්දෙනෙක් බිහිකරපු කාන්තාවක් කොයි වගේද එහෙම පෙන්නුම් කරලා මැඩිවයේ කාන්තාවක් යම් සේද ක්‍රම ක්‍රමයෙන් අය වුරුදු පණහා හැට හැත්තෑ වාසුව වයිසට ගියපු ජරාජීරණ වෙච්චේ මෙැහැලි රුවක් බවට පත්වෙනකම්ම භාගිතුන් වහසේ අධදිෂ්ඨාන කළ කේවා තාමත් තාමත් බලාගෙන ඉන්නවා දැන්කෙස් පැහිලා ඇස් වලගැහිලා ම්මුල් වලගැහිලා ඇඟ ඇලි වැටිලා දත් හැලිල කොන්ද මදක් ඉදිරියට නැමිල තනියම වාරුවෙන් ඉඩ බැරි හැරමිටි වාරුවක් දරාගත්ත ඉතාම වයෝර්ධ කාන්තාව ගිසරූපයෙන් දැන් ඇය පෙනිහිටිනවා තව ටික වෙලාවක් යනකොට ඇය මහපොලෝ මත ඇද වැටිලා මරණයට මත්වවා එ තාමත් බලාගෙනඉන්නවා. ඉට පස්සෙත් අධිෂ්ඨාන කළා මරණයෙන් එක දවසක් ගතවෙච්ච රූපය මරනයන් දවස් දෙකක් ගතවෙච්ච ඉදිමිච්ච පුරන් ආසන්න වෙච්ච රපය තවත් දවසක් යනකොට නිල් වෙලා පුපුරවෙලා ඕජාව වැගිරෙන මලකඳ. ඇට කැෑලි ටික විතරක් සුනු විසුණු වෙලා යනකම් භාගිතුන් වහස අධිෂ්ඨාන කලා තිෙක්ම බලාගෙන හිටියා ආං ඒ වෙලාවේ අපේ බුදුරජාණන් වහන්සේ මේ කේමාවට කතා කළා කතා කරලා කියනවා කේමයින්නේ ඔය රූපය ඉතාමත්ම නිසරවි අද පවතින රූපය කොහොමටත් හෙට පවතින්නේ නෑ හෙට පවතින රූපය ඊළඟ දවසට කොහොමොහත්ම යන්නේන දවසින් දවස සත්වයා ජරාජීරණ ස්වභාවීට තමයි පත්වයෙන්නේ. ඒ නිසා මේ රුවේ කිසිම හරයක් නේ කියන කාරණාව භාගිතුන් වහසේ දේශනා කරලා මේ ශරීරයේ යතා ස්වභාවත් කේීමට පැහැදිලි කරල දුන්නා. ඇටකෝට තුන්සීයකින් විතර නිමැවුන ශරීරය. ඇටකෝට තුන්සීය නහරවැල් නසීයකින් විතර බැදිිලලා. මෙතන නහරවැල් කියල කියන කණ්ඩරාවලට ඇ අපි ලේගමන් කරන නහරවල් කියන දේවල් ගැන නිෙමීමේ සඳහන් කරන්නේ. චතුරංග සමන්න්නාගත වීරී අධිෂ්ඨාන කරනකොටත් මගේ ශරීරයේ ලේත් මසුත් වියලී ඇතුත් වියලී ඒවා ඇත් නහරත් ඉ ඉතිරු වේවා කියනෙ සඳහන් කරන්නේ. ට අපිට සාමාන්‍ය හිතෙනවා ලේත් මසුත් වේලිලා ගියහම කොහොමුද නහර ලිතුරු වෙන්නේ කියලා එතකොට මෙතන මේ නහාරු කියලා පාලීක් සඳහන් කරන්නේ මේ කණ්ඩරා කියෙන විශේෂයට අපේ මාන්සේම බද්ධ කරගත්ත කණඩරා කියලා ඉතා ශක්තිමත් කොටසක්තියනවා ඇට කෝටුවක මස්කවැල්ලක් ගලවන්ට ගම හම සහරලලාට බොහොම වෙහසෙන්ද සිද් වේ ම කෙකට දකින් හපල අතකිනුත් අල්ලා ධිින්ඩ සිද්ධ වෙනවා ගැලවෙෙන්ද. ඒත් පහසුයි ඒ මේ කණ්ඩරා නිසා ඇටකෝටුව තදින් අල්ලගෙනන්නේ මේ කණ්ඩරා නිසා. මස් දියවෙලා වේලිලා ගිහැල්ල අන්තිමටම ශරීරයෙන් පහ වෙන කොටසත් දියවෙන කොටසක් ඔය කණඩරා කියන කොටස්. හරි ශක්තිමයි. එෙදර මෙතන නහරවැල් කියල සඳහන් කරලා තිනේ කණ්ඩරාවලට ඇටකෝට තුන්සීයක්. මේ නහරවැල්ලොලින් මනාව හිරවෙලා තදවෙලා ඒ මතින් හැම ඇටකෝටුවක්ම වැහෙන්ඩ මස් ලියරලා තියෙනවා අපේ ශරීරීෙන් ඒක අපපි හොඳටම දන්නවා ඇගිලි ටික කියලා කියන්නේෙ ඇටකෝටු කෑලි දහයක් ඒ හැම ඇටකෝටු කෑල්ලක්ම වැහිලා මාන්සයක් දියල්ලා තියෙනවා ඇතුලි කුහරයක් තියෙනවා නමුත් මේ මාන්ස ගොඩට එහිෙහි ඇවිඳන් බැරි නිසා විදත්තුන්ගෙන් සි්පාවන්ගෙන් හරීර කරදර පැමිණිනෝ එයි මස් කඩාගෙන කණ්ඩන නිසා එහෙම නැතුව අපට ආරක්ෂාවක් සැලසිලා තියෙන්නේ ඒ මතින් පොරෝලා තියෙන අමු හමක් තියෙන නිසා මාන්සේ වහගත් හමක් තිෙනවා එක විවිධ පාටයි සහරයට පිගෙන සුදු අය කියලා සමහර අටිකෙන රතු අය කියලා ලංකාවවාගේ ජීවත් නායටනගන්නේ මේ තලලලු මක් තියෙනයි කියලා කලු හමක් තියෙන අයත් තින්නවා දෙ මේ හමේ තමමි පැහැ තියන්නේ එදකට අපි කෙනෙක් දිහා බලලා ඒනට ඇලෙනවන බැඳෙනවන ඇලෙන්න්නේ බැඳෙන්න්නෙත් මේ හමේ වර්ණයක් පදනම් කරගෙනමයි නමුත් ඊට ඉතාම පොඩි ප්‍රමාණයකට යටින් තියෙන්නේ අරමාන්සේ. පුද්ගලයාගේ ශරීරයේ පිළිකුල් සහගතයි කල බාගිතුන් වහසේ මෙතැන කේමාවට පැදිලි කරනවා. නමුත් බැලූ බැල්මට අපිට එහෙම බවත් පන්නේ පේන්නේ නෑ. කෙනෙකුගේ අතක් කර්ගන ස්පර්ශ කරන්න කෙනෙකුට කැමැත්තක් උපදින්න පුළුවන්. කෙනක මුහුණ ශරීරයේ ස්පර්ශ කරන්නත් කැමත්තක් උපදිනවා. නමුත් ඒ පුද්ගලයාගේම මුහුණේ හෝ අති තුවායයක් තිබුණත් තුවාල ස්පර්ශ කරන්න අපිට කොහොමත් කැමැත්තැක් ඇතිවෙන්නේ ඇතිවෙන්නේ නෑ. ඒ සම්බන්ධයෙන් තිෙ පිළිකුල් සහගත බව එතකොට මේ මතුපිඩින් තියෙන හමටිකක් යටින් තියෙන්නේ ඒ තුවාලයේ හා සමානම මාන්සගොඩ එතකොට අපි සම්පූර්ණ රැවටීමක ඉන්න බව පේනවා මේ හම නිසා තමයි මේ ප්‍රැවටීම ප්‍රධාන වසේ ඇතිවලා . හමට යටින් යෙන හැමෝම පිළිකුල් කරන ප්‍රමාණය අභ්‍යන්තරයේ කුහරමයකුටස නොයෙත් දේවල්වලින් පිරිල තියෙනු පෙනහල්ල තියනෝ හරදවස්තුූ තියෙනවා ආමාශයේ තියනවා ඉත්තාශේතියනවා කාන්තාවක ගෙනන් ගර්භාශය තියනවා මහාන්ත්‍රකුඩාන්ත්‍රතියනෝ මේවාගේ අභ්‍යන්තරේ නොයෙක් නොයෙක් ඉන්ද්‍රියන්ගෙන් පිරිලයි තියෙන්නේ. ලේතියනවා, සෙමතියනෝ, සැරවතියනවා, පැසුණු හාර, නොපැසුණු ආහාර, මේ සියල්ලමත් මේ අභ්‍යන්තරය තුළම තැම්පත්වෙලා තියෙනවා. ඊට අමතරව භාගිතුන් වහස දේශනා කරනවා කමයින්නේ මේ කයේ තියන අපත් ද්‍රව් ටික බැහර කරන්නට. දිවාරාත්‍රී දෙකේම වහන්ඩ බැරි දොරවල් නමයක් තියෙනවා. ඊට අමතරව අනු නමදාහක් රෝමකූප තියෙනවා කියලා. ඒ හැම රෝමකූපයක් රෝමයක් රෝමයක් ගාවම ඒතැන් වලත් දොරටුවක් තියෙනවා. රෝමය කියල කිය නිදැ වැට කැනපි රෝමකූපනත ලෝම කිය අපි කියනවන්නේ නැතරල්. ලෝමයයි කූපයයි කියලා ගැනෙ දෙකා ලෝමය කියල කියන්නේ මතු වෙලා තියෙන කෙස් ගහට කූපය කියල කියන්නේ ඒය මතු වෙච්ච තැනතියෙන සිදුරට එතකට මේ කූප හැම එකකින්ම මේ කය තරමක් උණුසුම් වෙච්ච ගමම්ම දහදිය ගලන්න පටන් ගන්නවා එතකොට දහදිය දුර්ගන්දයි එදර අපත් ද්‍රවයක් අභ්‍යන්තරයේ දුගඳ බව මනාව පැහැදිලි කරන කාරණාව එදට අනුව නමදාක් ලෝම කූප තියෙනවා කියල සඳහන් කරනවා ප්‍රධාන දුොරටු නමයක් තිෙන කෙනෙකුගේ මුහුණ දිහාබල්ල තමයි අපි තීරණය කරන ලස්ස නයි කියලා නමුත් මේ අපද්‍රව්ේ බැහැර කරන දොරටු නමෙන් හතත්ම තියන්නේ වහගණ්ඩ බැරි තෙනක ඒ හතම පිහිටලා තියෙන්නේ අපි බැදිිච්ච මුහුණ තුළ කං සිදුරු දෙකයි ඇස් කෙරවල් දෙකයි නාස් සිදුරු දෙකයි අපි මුක මේ ඉන්ද්‍රියන් හති විටවිට විවිට ටිටි ටිකටික අපද්‍රගය බැහැ කරනවා ටි වෙලාවක් ගතයෙනකොට යම් ප්‍රමාණයක් එකතුවෙනවා ඇස් අගින් බැහැර කළත් අප්‍රසන්න පෙනුමක් සහිත සුදුපාට පිටිවගේ ඇස්සගින් බැහැර වෙනවා. තරමක් වෙලාවක් ගිය හම් බාහිර වාතයයි උණුසුමයි එක්ක කළුපාට ගුලියක් වගේ එතන එක තිබෙනවා. නමුත් දකින කෙනෙකුට ඒක ඉතාම අප්‍රසන්න ස්වභාවය. එනිසා අපි නිතර නිතර රෙදි කැබැල්ලක්ව තියාගෙන ඇස්කෙරවල් පිහින එක අපේ සාමාන්‍ය. සාමාන්‍ය සිරිතයි. කංවොලින් ගලන දේවල් නිතර බාහිරින් පෙනු නැතිවුුණට ඇතුළට ගලල ඇතුළෙම එකතු වෙලා ශරීර උෂ්ණත්වය නිසා වියලිලාම යනවා. පස්සෙ කාලෙක අපි කලාන්දුුරු කියලා හාරලා අයින් කරලදානවා. ඒේ තත්වේ උත්සන්න වුණු කංගොලින් කිරිවෑහෙනව වගේ බාහිරටම ගලාගෙනන්නසු භාවිරුත් සමහර වෙලාවට තියෙනවා. නා සිදදුරුවලිනුත් තිෙමයි. ඉති මේ දොරටු හතෙන්ම මේ බැහැරට ඒවන්නේ ඇතුලේ තියෙන පත්‍රවිය. කම් හලක් වගේ ඇතුළ ක්‍රියාත්මකයි ඒතුළින් තියෙන භහිශ්‍රාවී දරවී මේ තුළින් බැහැර කරනවා. හැබැයි සියල්ලම පිළිකුල් සහ ගතයි. නැවත එලියට අපහම සෝදලා පිරිසිදු කරලා පිරිහරණයට ගණඩ පුළ හන්දේවල්ම කොහත්ම. මළමූත්‍ර පහකරන දොරවල් දෙකක් තියෙනවා. ඒත් එක්ක තමයි දොරටු නමයක් බවට පත්වෙලා තියෙන. ඒකාරණාව පැහැදිි කරලා භාගිතුන් වහසේ දේශනා කරනවා. කේමයිනි මේක තමා කයේ ස්වභාවේ. හරීට නිකන් අසූචි පුරුවගු කළ ගිඩියක්වාගේ. අපත් ද්‍රව්්‍යම පිළිකුල් සහගත දුගඳහමන දේවල්ම තමයි පිරලතිය. කේමයිනි බොහොම සාරවත් කියල හිතලා. ඇල්ල බැඳිල සිටින පුද්ගලයා යම් යම් තැන ගමන් කරනවාද. හරිට නික ඇවිදින වැසිකිලියක් වගේ. ඇවිදින කැසිකිලියක් වගේ. මලත් මූත්‍රත් දරාගෙනම තමයි අපි හැමෝම හැමතනම යන්නේ. බැහැරට ආවහම පිළිකුල් ස්වභාවයක් අපිට දැනුනට අභ්‍යන්තරයේ තිනකුට පිළිකුල් බවක් අපිට තේරෙන්නේ. නමු බැහැරට ඇවිල්ල පිළිකුල් සහිත දේම තමයි අප යන යන්න තැන හැම තැනම අරගණයයි නිසා ඇවිදින වැසිකිලියක් වගේ ඇවිදින කැසිකිලියක් වගේ කරුණු පැහැදිලි කරකර භාගිතුන් වහසේේ කයේ තියන නිසරු නිස්සාර පිළිකුල් සහිත බව මනාව පැහැදිලි කරලා දේශනාව කරනකොට කේම බිසව අති උතුම් සෝවාන් ආර්ය මාර්ග පලයන බාගත්තා නිසරු රූපය ගැන මැනවිම්ම වැටවුණ අපට වැටහෙනවට වඩා සිය දහස් ගුණයකින් ඒ නිසරු බව කේමා දේවයට වැටහෙනෝ ගොදු මහාකල්ප ලක්ෂය අප්‍රමාණ කුසල පාරමිතාවන් පූරණය කරලා ඉන්න කෙනෙ. ය නිසා භාගිතුන් වහසගේ වචනය මැනවින්ම අවබෝධ වෙනෝ. මේ කරුණටික පැදිලි කරලා අපේ භාගිතතුන් වහස දේශනා කරනවා කේමඉන්නේ කයේ ස්වභාවය මේ කයි. නමුත් මේ කය නිසා මිනිස්සු කොයිතරන් ජීවිත අනතුරේ දාගන්නවද මේ යථාර්තය දකිඩි නැති හින්ද. භාගිතුන් වහසේ අහන ප්‍රශ්නය තමයි. අඥ්ඥාන පුද්ගලයාගේ පරම පැතුම මෙවන් වූ කහල් ගොඩක්ද කියලා නති බලන්න මෙ රූපයක් නිසා. ඇලුන බැඳුන කෙනෙක් නිසා අපි ජීවත්වෙන සමාජි කීදනෙක් ගහගන්නවාද කීදනෙක් අතපාය කඩාගන්නවාද කීදනෙක් මරාගන්නවාද කීදනෙක් තමංගි ජීවිතයේ තමන්ම නැති කරගන්නවාද ධර්මකාරණාව හරියට වැටහෙනවන ධර්මයට ජීවිතය ලංකරගෙන තිබුණන? ශරීරයේ හැබෑස්වභාවය අවබෝධ කරගෙන හික කියන දුර්ලබවූ මනුස්ස ජීවිතයක් ලබල මෙවන් වූ පිළිකුල් කයක් වෙනුවෙන් මගේ ජීවිතය විනාස කරගන්න මොන හේතුවක් නිසාද කියන ප්‍රඥාවක් පහළ වන්නවා. නමුත් කුඩා වදීදලා ධර්මයෙන් ඇත්ච්ච නිසා ධර්මේ ජීවිතයට ලංකරල දුන්නෙත් නැති නිසා ළඟා උනෙත් නැති නිසා කදිසි තීරණයක් ගන්නේ එක්කෝ තමන් මැරෙන්ඩ නැත් අනිත් පුද්ගලයා මරලගට. භාගිතුන් වහස්සේ අහපු මේ ප්‍රශ්නය ඥානවන්තයන්ට ජීවිතයට හරි වටිනවා කේමයින්නේ අඥ්ඥානයාගේ පරම පැතුම මේ කහල් ගොඩ දෙ කියෙලා බාගිතුන් වහ සඳහන් කරන්න. ඒ කාරණාවල් ප්‍රකාශ කරල තමයි අපි මාතෘකාරගත්ත ගාතාරත්නයේ බුදුරජාණන් වසේ දේශනා කොට වදල. ඒ රාග රත්තානු පතන්ති සෝතන් සයන් කතන් මක්කට කෝවජාල කේමයින්නේ රාගයෙන් රත්වෙච්චේ දවේශයෙන් දූෂිතවෙච්ච මෝහෙෙන් මුලාවිච්ච අඥ්ඥාන පුද්ගලයා මේ තෘෂ්ණාව නෙමති සාගරයේ නිරන්තරයෙන් ගැලිල ජීවත්වයන්නේ. ඔහුට පුළහංකමක් නෑ තෘෂ්නාාවෙන් ගොඩ ටේන්ඩ කොයි වගේද සයන් කතන් මක්කටකෝව ජාලන් මෙතන මක් කටක කියලා කියන්නේ මකුළවාට මකුළුවා දැලක් හදන බව අපි දන්නවා බොහෝ තැන්වල මකුළුව බෙඳපු දැල් ඔ එලි මහනි අපිතියෙන් දකිනවාන්නේ ඉදි මොකරද මෙ මේ දැලක් හදා ගන්නේ ඒ තමයි එඒයාගේ ජීවත්වීමේ රටාව දැලක් හදල ඒ මකුළුවා දැලේ මැද්දට වෙලා ඉන්නවා. පළගෙටියු තව නොයෙක් කුඩා කුඩා කරුමි සත්තු වරින්වර වරින්වර ඇවිල්ල මේ දැලේ වෙදෙනවා. වැදුනාම අයට යන්ඩවය පැටලෙනවා සතෙක් තමන්ගේ දැලේ පැටලිච්ච ගමම් මකුළුවා වහමි ඉතින්ටයනවා. එ ගහිල්ල තවටියයක් අරසතා වෙලනෝ වෙලා ඔහුට කොහොමුවත් ගැලවිලායන්ට බැරිතත්වයකට පත්කරලා ඒ මකුළුවාගේ සාරයේ උරාගෙන බොනවාඒ සතාගේ සාරයේ බොනු බීල මකුළුවා නැවත යනවා දැලේ මැද තමන් හිටපු තැනට තවත් සතක්ක ඇවෙල්ල බැදුන් හම වහාමතෙන්ට යනවා ඒ සතත් ආහාරටරගෙන මකුළුව ආපහෝසැරයක් හිටපු තැනට යනු මකුළු දෙදලක් දැක් හම ඉතා විශාල කෘමි සත්තු ප්‍රමාණයක් ඒ දැලේ පැටරිලා මැරිල දිරලා ඉන්න බව අපිට දකි දැතියෙනවා නමුත් තාම මකුළු අදැලීඉන්න. එතොරද මකුළු වගේ ජීවිතය තියන්නේ මේ ප්‍රමාණී තුළ භාගිතුන් වහසමේ දේශනා කරන්න මේ තෘෂ්ණාවං බරිත විච්ච පුද්ගලයාගේ ජීවිතත් මේ වගේ ඒතනින් ඔබට ජීවිතයක් කොහට නෑ. ෘෂ්ණාවෙන් භරිත පුද්ගලයක් කියල සඳන් කරන්න පිති අපි හැමෝටම තමයි අපේ जीීවන රටාවත්වය වගේ අපේ ජීවත්වයන රටාවේ අපි හදාගත්ත සැලස් මක්තිය පුංචිකාල ඉගෙන ග්ඩුවනේ විග විභාග පාස් කරල රැකී අවක්කර ගණඩුවේ ්‍රැකියාවෙන් ආදායන් උපයගෙන ගෙදරක් හදා ගන්ඩුවනේ ඊට පසේ ආවායක් විිවාහයක් බෙන්ඩෝ දරුමල්ලු හදන්ඩෝනේ යානවාහනයක් අරගණඩෝනේ හොඳට කායම කාලබීල ජීවත්ෙන්ඩෝන මේ තමයි අපි හදාගත රාමුව දැම් රාමුව ඇතුළේ අපි ජීවිත අපි පවත්තගෙන යවා ඉගන කියාගෙන රැකීරක්සාාරගෙන ගෙවල් දුරවල් හදාගෙන තැන් එතනඉදලා මේ ජීවන ගමන පටන් අරගෙන උදේට නැගිටලා කෙනෙක් ක්‍රැකියාවට පිටත් වෙලා යනු තව කෙනෙක් ව්‍යාපාරික ස්ථානයට පිටත්වෙලා යනු තවකෙනෙක් හේනට කුඹරට පිටත් වෙලා යනවා මේ විදිහෙද තම තමන්ගේ ජීවන උපාය සිද්ධ කරන්න නොය ක්‍රමවේදයන් හොයාගෙන ඒ උදේට ගෙදරින් පිටත්වෙලා පිටත්වෙලා යනු ඒකටයුතු ඉවර කරන හවසට ආපහු ගෙදරටයවා ද උදේයට කරන්නේ ආෝසරයක් නැගිටලා කෑම හිකුත් බැඳගන ආය සිරයක් පිටත් වෙලායන ඉගන ගන්න දරුවත් උදේට නැගිටලා පාසලටයන හවස් වෙලා ආපහු ගෙදරයනවා පාසලේ කටය තුටිකක් මොුණු හරි කරනවා නිදාගන්නවා පහෝද නැගිටලා ආයි පාසල්යනවා එති මේකන මේේ අපි රාම මේ රායෙන් එහටියයන්ඩු උත්සහ කරනය බොහෝම කලාතුරකින් තමයි හම්බවෙන්නේ. ඒ අතර අපි මේවාගේ මොනෝ හරි පින් කටික උත් කරනවා. නමුත් තාම අපි තෘෂ්නාවන් මිදිච්ච බවක් මිදෙන්ඩ උත්සාහ කරන බවක් සංසාරය පිළිබඳව අවබෝධ කරගඩ උත්සාහගන්න බව මේ සංසාර මේ විදිහ මහා දුක්කන්දරාවක් තියෙනවා මේක වහ හා මිදෙන්ඩඕන කියන අරමුණ දැඩිවා අපිට අපි ජීවිතවල තාම නෑ අපි දන්නවා සසර දුකයි කියලා ඕන්න තරඟ අප හල තියෙනවා ඒ සංසාරය මෙන්න මේ මේ දිට භයානකයි කියලා හල තියෙනවා අද මනුෂ්‍යය කැටට ජීවත්වෙන කෙනා හට දවසි මැරලා ඉහෙන බැස්සෙක් වෙඩත් පුළුවන්. මහපොළො ඉන්න පනුවෙක් වෙඩත් පුළුවන් ඉතාම පිළිකුල් සහගත තවත් ජීවිතයක් තියෙන කෙනෙක් වෙඩත් පුළුවන් කොටියෙක් වඩත් පුළුවන් ත්‍රේතෙක් අසරේක් වවැඩත් පුළුවන් නනිරි සතෙක් වෙන්ඩත් පුළුවන් ඔයි කාරණාව පහල්ලතිෙන සංසාර බොහොම බයානකයි මිනිස්සු මැරලා මිනිස්සුම වෙලා ඉපදෙනවා කියන නීතියක් මේ න්‍යාය තුළ නෑ දෙවෙක් දිවිය ලෝකං චුත වෙලා අපපහු දෙවියෙක්ම වෙනවා කියෙන නීතියක් මේ න්‍යාය තුළ නෑ. දිවිය ලෝකං චිත වෙච්චි කෙනා තිරිසන්ලෝකඉද ය ඉඩකඩ ඉතාම වැඩි. නිරයක උපදින්ට තියෙන ඉඩකඩ ඉතාම වැඩි එහමනවෙන්න මේ ස්වභාවය ඉක්ම වලා ඉහලට යන්ඩ වීර්ය වඩන්්ඩෝන කියන කාරණාව තමයි භාගිතුන් වහසේ දේශනා කරන්න. නමුත් තෘෂ්ණාවෙන් බැඳුුණ සත්වයාට මෙතනින් මිදුනහම තියෙන සුවය පිළිබඳව ලොකු අවබෝධයක් නෑ. අපිට සැපයිවාගගේතයනෙන්නේ මේ ඇතුළෙමයි. නිර භාගිතුන් වහසට මාරයා එකසරයක් ඇවිල්ල ප්‍රකාශයක් කරනවා භාගිතුන් වහසේ හිතන දෙයක් මාරයා වැරදිවිදිට තමයි තේරුන්ගන්නේ. රජවරු තමන්ගේ රටවැසියන්ට බොහෝම තාඩන පීඩිෙන කරනවා. ඇති භාගිතුන් වහස කල්පනා කරනවා මේ තාඩන පීඩින නොකර රටවසියා පාලනය කරට ක්‍රමයයක් යොදගත්තුත් කොච්චරට වාද කිය. එඒ මාරයා කල්පන කළ භාගිතුන් වහසගම සිතුවිල්ල දෙකලා ඒනක් දැම් බුදුරජාණන් වහස සූදානන් වෙන්න රට පාලි කරඩ ඇ. ඒකට උන්දු කර්ඩෝන කියල මාරයට හිතුුණා ඒ මේ හිතර ඇවිල්ල ාිතුන් වහසසි සඳහ කරන ස්වාමීනය අදහස බෝම හොන්යි. ඒ අදහස ක්‍රාත්මක කරන එක ඉතාම වටිවා. මේ අදි වශන් දැන් භාගිතුන් වහන්සේ උනන්දු කරවන්ඩ හදන රට පාලනි කර. ති වෙලයි භාගිතුන් හස මරයට චෝදනා කරලා ධර්ම දේශනාවක් කළලා රය අන්තිමට විල්ලි ලජ්ජාවට පත්තිනවා ම තෘෂ්නාව ගැන සඳහන් කරලා භාගිතුන් වහසේ දේශනා කරනවා මාරයගේ කතාවත් අරගෙන මිනිස්සුන්ගේ තන්හාාව නැති කරන්ද ධනෙන්ං කොච් කවදාවත් බේ රත්තරං පරුවතයක් ගැනහිල්ල මවල දීලා අතරම් පරතයක් යට දීලා තවත් රත්තරං පරුවතයක් දෙන්නම් කිවූත් කවදාව එපා කියන්නේ නෑ මට පාෝක මංවගේම නැති තව කෙනෙකුට දෙන්න කියලා කවදාවත් කියන්නේ නෑ රත්තරම් පරුවතම දෙකක් දුන්නත් ඒකත් ඔහු ගන්න ඒවගේ මේ ධනය කොයිස් තරං දුන්නත් කවදාවත් ඇති කියන්නේ නෑ බොදු මේ තෘෂ්නාව ස්වභාවය තමයි කවදාවත් ඇති වෙන්නේ කවදාවත් ඇති වෙන්නේ නෑ ඉන්නේ ඒ ප්‍රමාණය තුළන තැ උදාහරණකට සඳහන් කළොත් වතුර යටගිහිල්ල ඉන්න කෙනෙක්. ඔහුට පේන්නේ වතුර යට තියෙන දේවල්න තන කොල තියෙනවා පතු ල තැම් ප්‍රත් එච්ච කොළර ොඩු යනවා මඩ තියෙනවා මත්යෝ වාදි සත්තු ඉන්නවා මේ දේවල්තික තමයි මේ වතුර ගිලිච්ච කෙනාට පේන්නේ. නමුත් ගිලිල්ල ඉන්න කෙනට තේරෙන්න්න එනැහැ මේ වතුරෙන් උඩට මතුුණට පස්සේ කොයිතරං ලස්සන පරිසරයක් තිේෙනවද කියලා. මේකෙන් ගැලවිලා උඩට ආවට බස්සේ කොයිතරන් සුව ඇත් තිේෙනවද කියලා ඒක දන්නේ වතුරින් උඩට මතු විච්චි කෙනා. ලොවතුරා බුදුවරු මේ තෘෂ්ණාව නැති කරලා සම්මා සම්බුද්ධත්තේ ලබලා භාගිතුන් හස තමන් වහන්සේ හඳුන්නලා දුන්නේ මඩේම හටගන් මඩයි දිියයි ඇසුරු කරගෙනම වැඩිල වතුරෙන් උඩට ඇවිල්ලා ඒ වතුරෙන්ම ස්පර්ශ නොවී නමුත් ඒ ජලයෙන්ම පෝෂණය ලබල ලෝකයට සුවඳ හමන නෙළුමක් වගේ කියලා නමුත් ජලෙන් උඩට ඇවිල්ලයින්නේ තෘෂ්ණාව මත තැවරෙන්නේ නෑ ජලය කෙල එතන හැඳින්වේ ඒ තෘෂ්ණාව. හි තැවරෙන්නේ ෘෂ්ණනාාවං පිරිච්ච සමාජයේ මතමා ගිතුන් වහස පෝෂණ වෙන්නේ. මේ ස්වභාවයක් එක්කමයි. නමු දැංහර උඩට ආවු මල කොයි තරං සුන්දරද කොයි තරං සුවදද කීදනෙ කැමතිද ඒවාගේ වතුරෙන් උඩට මතුවිච්ච කෙනාට තියන සුවය වතුර යටඉන්න කෙනාට තේරෙන්නෑ වගේ මේ තෘෂ්णාවෙන් මිදිල ඉහලට ආපු කෙනෙකුට තියෙන සැපය තෘෂ්ණාවත් තුළ ගැලිලා ඉන්න කෙනෙකුට තේරෙන්නේ. නිර්්බානන් පරමක් සුකං කියන වචන ාගිතුන් ව හසසිගේ ශ්‍රීීමකහහික්ම දේශනා කරලා තිබුණ අපට හිතින්නේ නිවන කොහෙද සැපයක් කියලා. නිවන කියන්නේ මොනවාගේ සැපයක්ද කියලා. අන්නිසා මේතියෙන සැපාතහැරලා ඒ උතුම් නිවන්සපය හොයාගෙනයන්ට වීරය වඩන බවක් අපි තුළින් දකිින්දනේ. ර දෘෂ්ණාව නිසා මුලින් සඳහන් කළා වගේ උදේන්දර රෑවෙනකන් කටයුතුටික කරනවා ආපහු ගෙදරටේනවා. ඒ ආපහම හරි වෙහෙසයි මොන හරිතේන එක ආහාරයට අරගෙන් සහල්ලට රූපවාහනිය ගාවතාවටික ක්‍රස්තියාදුවෙලා අපි ඒ ඒ තැංගොලම ආපහු ආපහු නින්දට වැටිනවා. පහෝ දෞ්දේනගෙල්ලා නැවත අරගමන පිටත්වෙනවා. සමහරලාට සමහරකෙනෙ මාසයක් ගියාට බනක් හලනේ. අවුරුද්දක් ගත වෙලා ආපවු හෙටල කල්පනා කිරුත් ගිය අවුරුද්ධිමං කී දවසක් සිිල් ගත්තද කියලා. දවස්තුන් සය හැට පහක් ගෙවිලගි හිල්ලා. මං කී දවසක් සිිල් ගත්තද. ඔය දවස්තුන් සය හැට පහෙෙන්. පසළුස්සක පෝයවල් අපිට හම්බ වෙන්නේ දොළහයි. දවස්තුන් සය හැට පහකට පසලොස්සක පොෝයවල් හම්බ වෙන්නේ දොළහයි. එතක මෙච්චර දවස් ගානක් ගෙවල දොළොස් දවසක් සිිල්ගත්ත නෑ කියලා හිතුව හරියට හිතපු ප්‍රඥාවන්තියකුට ලැජ්ජ හිතෙනවා ජීවිතඒ දවස් තුන්සිය හැට පහකින් දවස් දොළහක් මගේ ආධ්‍යාත්මය වෙනුවී නැත්තම් මගේ මගවිය ද වෙනවී එහෙම තමන් වෙනුවෙන් යුතුකම සම්පූර්ණ කර ැනීම වෙනුවෙන් සිල්ගන්ඩ ැරිවුනා කලා අපහ අරුද්ධ අවසාන කල්පනා කරනකොට මහදුකක් දෙ ට මේ අවුද්ධය අපි මං බන කීයක් හල තියෙනවාද මේ අවුද්ද මම කීදවසක් භාවනා කලාාද මේ අවුද්ද කීදවසක් මං බුදුන් ඇඳල තියෙනවාද මං කීදවසක් පන්සලට ගියාද මං කීදවසක් මළුපිත් මං ඇමතුවාද බුද්ධාන්තරයක ලැබෙන උතුම් මනුස්ස ජීවිතය. මොනතරං වටිනවද කියන කාරණාව වශන වලින් කියන්න බැරිතරයි. මහබෝසතාන්නන් වහන්සේ. ගංගාරෝහණ පූජා විවරුණාට පස්සේ. භික්‍ෂූන් වහන්සල ඇහුවි ස්වාමීණී. මේ තරං උත්තම උපහාරයක් මිනිස්සු, නාගයෝ, දෙවියු සියලු දෙනම එකතිවෙලා භාග්‍යතුන් වහසිර කරඩ. සංසාරෙ කොයි තරම් පින් කරණඩ ඇද්ද කියලා. නමුත් සඳහන් කළේ මහණෙන මම කරගත්ත චූටි පිකමක අතුරු පලේ තමයි ඔය විපාක දෙන කියලා. ප්‍රධහන පලය නෙවේ නිස්සන්ධ පලය විපාක දෙන්නේ. එතවට භාගිතු වහසේ දේශනා කළා අනපෙක්කිනෝ සබ්බ දුක්කන් පහය. ඥානවන්තයා අපේක්ෂා රහිතව සියලු දුප් වහහා ප්‍රහණය කරනවා එතන මෙතන මොනෝදම සබ්බ දුක්ක ත සියලු දු කියල සඳහන් කරලදන්නේ ජාති දුක ඉපදීම දුකයි ඒ කාරණාව වාාගිතුන් වහසේ අභිධර්ම පිටකේ ඉතාම ගැඹුරින් පැහැදිල් කරලක් වෙන ඉපදීම දුකයි කියන කාරණාව බිනතන ඒක විස්තර කරනකොට මේ ඉපදී මාත්‍රේම දුකත් නිමේ මාත්‍රෝ ගර්භයේ විඳින්ද තියෙන දුකක් බාගිතුන් හස වෙනම පෙන්නුම් කරලතියෙනවා. මේ ලෝකයේ ඉපදුනාට පස්සේ ඉපදුනාට පස්සේ අපි මෝන දෙන දුක්කන්දරාවල් රාශියක් තියෙනවා. ඒකත් එක්ක තමන් මේ ජාතිදුක කියන මේ ඉපදුනේ නැත්තං ඒ එක දුකක්වත් නෑ. ඉපදුන නිසා සියලු දුක්තියෙන්න්නේ ඉපදුනේ නැත්තං එකක්වත් එකක්වත් නෑ. එන ජාතිදුක ජරාදුක ව්‍යාදිදුක මරණදුක සෝකදුක පරිදේවදුක සබ්බ දුක්ක කල කියන්නේ සසර මැනවින් අවබෝධ කරගත්ත කෙනා මේ සංසාරයෙන් එතරවෙන්ඩ තෘෂ්ණ ප්‍රවාහයෙන් මිදිච්ච කෙනා මෙන්න මේ සියලුම දුක් නැති කරගත්ත කෙනක් මේ කාරණනාටික දක්වලා සංසාරතියන දුක මැනවින් පිළිබිම්බු කරලා භාගිතුන් ව හසසි ධර්ම දේශනා කරහම කේමාදේව තමන්ගි ජීවිතයට තමන් කරගතටඒ මහත් වූ සාධහරණය සම්පූර්ණ කරගතා බිම්බිසාර මහර ජුරු අවසර දෙවා කීමට පැවිදිවෙන් කේම දේවිය පැවිදි වෙලා මහාකල්ප ලක්ෂයකට කලින් තමන් බුදුපත් කරගඩ ප්‍රාර්ථනා කරපු පාරමිතාපුරපු ඒ උතුම් පලයන් ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය තුළ මැනවින්ම සම්පූර්ණ කරගත්ත ජීවිතයේ මනා තතු අවබෝධ කරගත්තයත් භාගිතුන් වහසකි දේශනාව නිසා ලොතුරා බුදුරජාණන් වහසේ දේශනා කොට වදාළ ඒ උතුම් ඌශ්‍රී සද්ධර්රමරත්නය තවම මේ විශ්වේ තුළ එලෙසිම්ම නිර්මලව ජීවමාන පෞතින. අපි හැමෝටමත් අපේ ජීවිතවලට ඒ ධර්මය එකතු කරගෙන. ධර්මානු ධර්ම ප්‍රතිපදාවට අනුකූලු අපි මේ ජීවත්වෙන පංචකාමයෙන් පිරිච්ච තෘෂ්නා ජාලයෙන් මිදිල මෙයින් ඔබ්බට තියන හැබැ සුන්දරත්වය අත්ේදිින්ඩ මේ දහම තාමත් අපිට මගහදලදිනවා. අපි කළයුත්ේ අපි ජීවිතය ධර්මය පැත්තර හරවගන්නෙක්. භාගිතුන් වහන්සගේ වශනයට කීකරු ජීවිතයක් තමන්තුල ගොඩ නැගන එක. තවත්ත දෙකට සඳහන්කලුත් බුදුරජාණන් වහන්සට කීකර විච්චේ හැබෑම ශ්‍රාවකයෙක් බවට පත්ච්ච දවසට. අපිට මේ තෘෂ්ණ ජාලයෙන් විිදිල මේ සංසාරෙන් ඉතර යන පාර මනාවත් භවෘත කරගන්න ලිවා. හැබැයි තෘෂ්ණාව තුළ ගැලිලා ඉන්නතා කල් මිදීමේ මඟපට පේනෙනෙන. ඒ නිසා ක්‍රමක් ක්‍රමෙන් ක්‍රම ක්‍රමයෙන් තියන බැඳන් පහක්‍රමින් පහකරමින් කැලෑවක් පීරලා පීරලා පාරක් හොයනො වගේ තන් කැලෑවක් කපල අයින් කරල පාරක් හදනො වගේ මි තෘෂ්ණාව ක්‍රම ක්‍රමෙන් ක්‍රම ක්‍රමෙන් ඉවත් කරමින් ඉවත් කරමින් සසර එතරයන මාර්ගය අපි විසින්ම පිළිබිබු කරගන්නඩෝ එවන් උතුම් කාරණාවක් තුළින් සදාකාලික දුකෙෙන් නිදහස් වෙන ඒ උතුම් නිර්වාණ මාර්ගයේ විවෘත කරගෙනෙ. ඒ නිවන් මගතුළ ගමන් කරන්්ඩි තුනුරුවන්ගේ අශිරුවාදීෙන් සියලු දෙනාටම ශක්තිය දෛරිය භාග්‍ය වාසනාව උදාවේවා කියලා ආශිරුවාද කරන පින්න්නතුන අද ධර්මදේශනාවේ දායකත්වය දරු ලබනවා මා කොල සභාව පාරී පදිංචි, සමන්ත දේශප්‍රිය බටගොඩ මහත්මා සහ, අචිනි රන්දිමාාව විජේරත්න මහත්මිය විසින්. උතු මරමුණ හැටියට සසිහිපත් කරනවා ජයමාන්න බටගොඩ පියාණන්ට ඒවගේම දෙපාර්ෂයම සංසාරගතවමියගිය සියලූම ඥාතිමිත්‍රාදීන්ට මෙයින් දැස්කරගත්ත මෙ සියලුම කුණන්න ධරමයන් අනුෝදන් වේවා කිලප. උන්යානුමෝදනා කරනවා සෙත් ප්‍රාර්ථනා කරනවා ඥානදාස විජේරත්න පියාණන්ට සුමිත්‍රා අයිරාංගනී මෑණියන්ට වෙමලා බටගොඩ මෑණියන්ට ඇමරිකාවේ පදිංචි අනුරාදී විජේරත්න සහ කැනඩාවේ පදිංචි නර්මදා විජේරත්න සහෝදරියන්ට තුනුරුවන්ගේ ආශිරුවාදය නිදුක් නිරෝගි භාවේ චිරජීවනය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරන අතර සියලුම සහෝදර පිරිසට සහ නෑදෑ හිතමිතුරන්ට රත්නත්‍රයේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් දේශකයාණන් වහන්සේ ඇතුළු ධර්මශ්‍රවනය කළ සියලු දෙනාටමත් ඉතාම ඉක්මං භවයක ඉතාමත්ම කෙටි කාලයකින් උතුම් නිර්වාණවබෝධය ලබා ගැනීම පිණිස සියලු පුුණ්්‍ය ධර්මයන් උපකාරවේවා කියල කාර්ථනා කරනවා. පයානන් නැතුළු ඥාතීන්ට පුුණ්්‍යානු මෝදනා කරමින් සහෝදර පිරිස ඇතුළු ධර්මශ්‍රවනය කළ ලක්වෙසි ලෝවෙෙසි සියලු දෙනාටුම ආශිරවාද කරමින් පින් අනුමෝදංකළ සමන්ත දේශප්‍රිය මහත්මාටත් අ්චිනිි රන්දිිමා මහත්මියයටත් පෞුලට සම්බන්ධ අනික් සියලුම දෙනාටමත් උතුම් තුනරුවන්ගේ ආශිරුවාදය. මෙලව ජීවිතය යහපත් වේවා පරලෝ ජීවිතය සුගතිගාමී වේවා ඒ දෙපලත් පුුණ්‍යානු මෝදනා කළ ආශිරවාද කළ සියලු දෙනාටමත් ඉතාම ඉක්මං භවයක ඉතාමත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සසරින් එතරවීම සඳහා සියලු දෙනාටම තුම් සධර්මදාන සසය ශ්‍රවणනි සස හිතුवाසනාවවා කල පාර්ථන කරනවා. අක ස සහचමමතා දවානග මහිදක punyaන්වා ciරක තුළකසනන් දේව වසතු කාලන සය සප හිතුച. පত भाවතුළु कोचेරජ භවතුु දඟමිකු